අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යඝන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සති 10ක් 12ක් අතර රාජ්‍ය ඇමතිනි සුදර්ශනී කියයි මෙරට සමස්ත කොවිඩ් මරණ 433 දක්වා ඉහළට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත භික්ෂුන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම මහනුවරින් ආරම්භේ. පානම භූකම්පණයට හේතුව නේපාලයේ පොළව අභ්‍යන්තරයේ සිදු වූ භූකම්පනයක් මහාචාර්ය අතුල සේනාරත්න කියයි. බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමට සූදානම ඇමති වාසු කියයි. භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසීම බේසමක කිඹුල්ලු දකිනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන සභාපතිවරයාගෙන් ප්‍රකාශය. අවධානය දේශීය පුවත් වෙත. පානම ප්‍රදේශයට ඊයේ දින දැනුණු කම්පන තත්වය නේපාලයේ පොළව අභ්‍යන්තරයේ ඇති වූ භූකම්පනයක් නිසා ඇති වූ කම්පන තත්වයක් බව පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යනය අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ මානවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. පානම මුහුදු ප්‍රදේශයට ඊයේ දින ඇති වූ බව කියන භූකම්පන තත්වයක් නිසා පානම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත් වී තිබෙනවා. ඊයේ දින පෙරවරු 11:14ට පමණ මෙම භූකම්පන තත්වය ඇතිව තිබූ බවයි භූවිද්‍යා සහ පතල් ගැනීම් කාර්යාංශය සඳහන් කළේ. රිච්ටර් මාපක 4ක පමණ භූකම්පනයක් මෙලෙස ඇති වී ඇති අතර එය මෙරට දකුණු මුහුදු බඩ තීරයේ ආසන්නයේ භූකම්පන සිදුවන ස්ථානයේ සිදු වූ භූකම්පන තත්වයක් නොව නේපාලයේ පොළව අභ්‍යන්තරයේ ඇති වූ භූකම්පන තත්වයක් හේතු ඇති වූ කම්පන තත්වයක් බවයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම භූකම්පන තත්වයේ හේතුවෙන් සුනාමි බලපෑමක් හෝ කිසිදු බලපෑමක් මෙරටට නොමැති බවයි. ලංකාවේ දකුණු මුහුදුබඩ තීරයට කිට්ටුවම තියෙන භූමිකම්පා සිදුවේ හැකි කලාපයක් තියෙනවා. නමුත් මේ මොහොතේ සිද්ධ වෙච්ච භූමිකම්පා ගැන අධ්‍යයනයක් කරාම ලංකාවට දකුණෙන් එහෙම කම්පනයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ආසන්න මොහොත කම්පනයක් සිද්ධ වෙලා තියෙන්නේ නේපාලේ. ඒ කියන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තලයයි එහෙම නැත්නම් ඉන්දියානු තලයයි ආසියානු තලයයි එකට ඝට්ටණය වෙන නේපාලයේ සහිත හිමාල භූමිය තමයි මේ භූමිකම්පාව සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට හිතන්න වෙනවා මේ අපිට දැනෙලා තියෙන්නේ අපේ තලයේ උතුරු මායිමේ ඒ කියන්නේ හිමාල ප්‍රදේශයේ සිද්ධ වුණ විශේෂයෙන් නේපාලයේ සිද්ධ වුණ ඒ කම්පණයේ අභ්‍යන්තරයේ පොළොව අභ්‍යන්තරයේ සිද්ධ වෙච්ච කම්පණයක කම්පණය තමයි අපිට ලංකාවේ දැනෙලා තියෙන්නේ. සුනාමි තත්ත්වයක් ඇති වෙන එක හේතුවක් නැහැ. මේක කම්පනය අපේ මුහුදු ආසන්නයේ සිදු වුණ කම්පනයක් නෙවෙයි. මේක හුඟක් ඈත තල මායිමක සිදු වුණ කම්පනයක්. ඒ කම්පනය අපිට දැනුණා පමණයි. ඉතින් ඒක නිසා සුනාමියක් ගැන බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. අවදානමක් නැති බවයි මට කියන්න පුළුවන්. COVID-19 වෛරස සදහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දිය යුත්තේ සති 10ත් 12ත් අතර බව රාජමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර ගත වූ පැය 24 තුළ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 433ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 517 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 506 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 111ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 57ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 186 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 75382 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 78936ක් ලෙසයි. අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරියකට හා ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ විද්‍යාලයේ පන්ති 12ක් තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. දෙහිව පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයෙන්ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුත්කලින් 33 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
හංගවැල්ල පොලිස් ස්ථානයේ රතවහන අංශයේ සේවයේ නියුතු නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග එහි සේවය කළ තවත් නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට ජනගහණයට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරගෙන යනවා. මොකද අපි සැලසුම් කෙරුවේ 250,000ක ජනගහණයට මේ එන්නත ලබා දීලා මුලින් නිර්දේශනේ දෙවැනි මාත්‍රාව සති 4කින් දෙන්න කියලා. හැබැයි දැන් අලුත්ම විද්‍යාත්මක තොරතුරු අනුව 90 මේ දෙවැනි මාත්‍රාව සති 12කින් දෙනකොට ලැබෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි කියන එක හොයාගත්තා. ඒ අනුව අපි ලංකාවේ දෙවැනි මාත්‍රාව සති 10 සිට 12 දක්වා කාලයකට ප්‍රමාද කෙරුවොත් ඒ අනුව අපිට ඉතිරි වෙලා තියෙනවා 270,000ක විතර එන්නත් ප්‍රමාණයක්. ඒ අනුව එන්නත් කිරීම ආරම්භ කෙරුව බස්නාහිර පළාතේ. මොකද මේ වෙනකොට වාර්තා වෙන ලෙඩ්ඩුන්ගෙන් වැඩිපුර 70,000ක් විතර වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ අනුව ගම්පහ සහ කොළඹ තෝරාගත්ත වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන ග්‍රාම නිලධාරි වසන් තෝරාගෙන එන්නත් කිරීම ආරම්භ කරලා තියෙනවා. අපේ ඉලක්කය තමයි ජනගහනයේ 60%, ඒ කියන්නේ 131 මිලියන 13.2%කට මේ එන්නත ලබා දෙන්න. එතනින් අපිට 142 ජනගහණයට කෝවැක්ස් පහසුකම හරහා එන්නත ලැබීමට නියමිතයි. ඒකේ පළවෙනි තොගය මේ මාසේ අග මාර්තු මුල වෙනකොට ලැබෙයි අධිර වශයෙන්. ඒ අතර අපිට ඉතිරි 90%ට එන්නත් මිලදී ගැනීම සඳහා රජයේ අනුමැතිය දීලා තියෙනවා. ඒ අනුව අපි ඉල්ලුම් කළා තියෙනවා ඉන්දියාවේ සීරම ආයතනයට මේ එන්නත් ලබා දෙන්න කියලා. ඒ එන්නත් වලත් පළවෙනි තොගය අපි බොහෝ විට බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට ලැබෙයි කියලා. ඒ අනුව අපිට එන්නත් කරන්නේ දිගටම කරගෙන යන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කඩිනමින් COVID-19 එන්නත ලබා දෙන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. භික්ෂුන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කඩිනමින් COVID-19 එන්නත ලබා දෙන්නයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේලා සඳහා COVID එන්නත ලබා දීම අද දිනේදී ආරම්භ කරනු ලැබුවා. පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රමාත්‍යවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව කඩිනමින් එම එන්නත් දිවයිනම ආවරණය වන පරිදි සීලම් භික්ෂුන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට ලබා දෙනු ඇති. මෙම වැඩපිළිවෙල යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම හෙට දිනේදී ආරම්භ වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ වරාය අධිකාරියේදී පැවැත්වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඒ වරාය අධිකාරියේදී පැවැත්වුණා. වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා වරාය වෘත්තීය සමිති නියෝජනය කරන සමාජිකයින් සහභාගී වී සිටියා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සටනේදී අපි දාං ගේමක් විදිහට මේ සටන කරේ. මේක චෙස් ගේමක්. මේ සටනේ ජයග්‍රහණයකව ගණනාවක් ඉන්නවා. කරලා චෙක් මේට් කළා අපි දිනුවා. ඒතකොට මේ දිනීම තුල රට දිනුම්, රජයේ දිනුම්, වෘත්ති සමිති දිනුම්, අපේ අනාගතයේ දිනුම්. අපේ අරමුණ මොකක්ද? අපේ අරමුණ නැගිනේ පර්යන්තය සටන් කළේ අපිට තිබුණු අපි හදපු අපි ණය ගෙවන අපිට හදන්න පුළුවන් අපිට අවශ්‍ය නැගිනේ පර්යන්තය බේරගන්න ඒක අපි දිනුවා ඒක ඉවරයි දැන් අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ මේ නැගිනේ පර්යන්තය හරි විදියට නිවැරදි තාක්ෂණයෙන් යුක්තව දියුණුම ලෝකේ තියෙන දියුණුම පර්යන්තයක් විදිහට ගොඩනගන එක ඒ සඳහා අපි මේ වෙනකොට ඍජු දායකත්වයක් ලබා දෙනවා අපි අද දින ගරු සභාපතිවරයාගෙන් සාකච්ඡාවක් කළා මේ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ඕන කියලා. එතෙන්දී අපිට මේ සාකච්ඡාව අද ලැබුණා. අපි විශ්වාස කරනවා මේ වෙනකොට කළමනාකාරීත්වයත් මේ පිළිබඳව හොඳට වැඩ කරනවා. අපි අපේ නායකයන්ගෙන්, දිරියට එන්නන නායකයන්ගෙන් මේ හැම කෙනාගෙම ඉල්ලන්නේ මේ රටේ වටිනාකම රකින්න. වසර තුනෙන් තුනට පරිවැඩීමක් වරායේ වැටුපැඩීමක් සිද්ධ වෙන්න ඕන. ඒ ගැනත් අපි අද දින මතක් කරා ලබන සතියේට ඒ ගැන සාකච්ඡාවක් ලබා දීලා නිසිසුදුන් ලබා දෙනවා කියලා එතුමා පොරොන්දු වුණා. ඉදිරියේදී නැගෙනහිර පර්යන්තය වැඩ කරන ආකාරය සම්බන්ධ උත්සව සමිති 8ක නියුජිතයන් මෙම මණ්ඩලයට යොමු කරන්න කියලා අපි එතුමාට ලිපියකින් දැනුම් දුන්නා. උත්සව සමිති 23ම බලාගෙන ඉන්නවා නැගෙනහිර පර්යන්තය ඉදිරියේදී කරන ආකාරය පිළිබඳව. එනේන ආණ්ඩු එක එක රටවල් එක්ක ඉන්දියාව සතුරු කරනවා, එක්ක චීන සතුරු කරනවා, එක්ක ඇමරිකාව සතුරු කරනවා. ඉතින් රටක් විදිහට මෙහෙම යන්න පුළුවන් කමක් නැහැ. රටකට අයිති දෙයක් අපි වෙනත් රටකට දෙන්නේ ඇයි? ඒක තමයි අපේ ප්‍රශ්න. ඒ නිසා වරාය අධිකාරියට බැයිද පුළුවන්ද කියන තර්ක නෙමෙයි අපිට තියෙන්නේ. අපිට නැගෙනහිරට දේශප්‍රේමී වෙලා බටහිරට ඒක අතාරින්න බෑ. ඒ නිසා බටහිරත් අපේ සම්පතක්. ඒ වෙනුවෙන් අපි පෙළගැහෙනවා.
සිය ගමන් බිමන් කටයුතු සඳහා පාලමක් නොමැතිව පීඩා විඳින ගම්වසීන් පිරිසක් පිළිබඳ තොරතුරු බඳුල්ල මේගහකිවුල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් තල්තින කුකුරුමහන් තැන්න, කොහාන වැවතැන්න, මාලිකා තැන්න හා ඒ අවට ගම්මානවල විශාල ජනතාවක් ජීවත් වන අතර ඔවුන්ට බදුළු උයන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට මෙන්ම වෙල්යාය වෙත පැමිණීමට නම් අනිවාර්යයෙන්ම බදුළු උය තරණය කළ යුතුය. බදුළු උය හරහා පාලමක් නොමැතිකම හේතුවෙන් බදුළු උයේ ඉනවටක් ගිලෙමින් ඒ හරහා එහා මෙහා යාමට සිදු වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක ඉක්මනට අපිට මේ වැඩ ටික ඉවර වෙලා මේ පාලම හදලා දීලා ඕගොල්ලෝට සාමාන්‍ය ඇත්තම කියනවනම් මේක පිනක් හේතුවයි දන්නවද මේ පාලමෙන් හරිම අපහසුතාවයක් විඳින්නේ අපි මේක දැන් අවුරුදු ගාණක් ගම්මුන්ගේ ඉල්ලීමට අනුව මීට වසර දෙකකට පමණ ඉහතදී විශාල මුදලක් වියදම් කරමින් බදුළු ඔය හරහා පාලමක් ඉදිකිරීමට වැඩ කටයුතු ආරම්භ කළද මේ වන විට එය අතරමඟ නවතා දමා තිබෙනවා. පාලමේ වැඩ නැවතීමට හේතුව තවමත් තමන් නොදන්නා බවටයි ගම්වාසීන් පවසන්නේ. ඉතින් මේක අපට ලොකු පෙහෙලිකාවක්. මේ අඩක් නිම කරපු පාලමේ ඉතිරි කොටස ඇයි මේ නිම කරන්නේ නැත්තේ කියන එක. මේක කාගේ හරි දේශපාලන මැදිහත්වීමක් මත මේක නතර කළද ඒක මහා මේ ගම්මුන්ට විශාල ප්‍රශ්නයක්. මේ හා සම්බන්ධ වෙන දේශපාලන අධිකාරීන් මම විශේෂයෙන් මතක් කර සිටිනවා. මේ කටයුතු සඳහා දේශපාලන කිසිදු මැදිහත්වීමේ මේක නොකරන තැනට පත් කරන්නේ නැතුව මේ ගම්මුන්ගේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කළා. ගම්මුන්ගේ බලාපොරොත්තු ඉටු කරන හැටියට මම ගෞරවයෙන් මතක් කර සිටිනවා. වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳව සොයා බලා මෙම ගැටලුවට වහා විසඳුම් ලබා දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීමේ සූදානමක් පවතින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපට විශාල වටකිරීමක් කරගෙන යන බටහිර ජාතීන් අපට විරුද්ධව මානව හිමිකම් පිළිබඳ සංහිඳියාව පිළිබඳ වගවීම් පිළිබඳ ඒ කාරණා තුන ගැනම ඒගොල්ලන් පදනම් කරගන්නේ එක්තරා වார்த்தාවක් දරුස්මාන් වාර්තාව මේ පාර කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ ඒ දරුස්මාන් වාර්තාවේම කොටසොත් ඇයට අයිති නැති විෂයන් ගණනාවක් ගැන මේ ලංකාවේ මෑත කාල පරිච්ඡේදයේ ඇති වූ පෙරලි ගැන අපේ විශ්වවිද්‍යාල සංශෝධනය ගැන ඇය අදහස් පළ කරනවා. එතකොට ඇය හුදෙක්ම මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ කොමිෂමේ මහ කොමසාරිස්වරිය විනා ලංකාවේ පාලනය ගැන සොයා බලන බලයක් එහෙම නැත්නම් අධීක්ෂණ බලයක් එතුමියට නැති බව අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය අනුව එතුමිය දැනගත යුතුයි. ඉතින් අන්තිමට සාක්ෂි නැති වාර්තාවක් කිසිම සාක්ෂියක් නැහැ. සාක්ෂිකරුවන් ඉදිරිපත් වෙන්නේ අවුරුදු 20කින්ලු. සාක්ෂිකරුවන් පෙන්වන්නත් බැරිලු. සාක්ෂිකරුවන්ගේ නම් කියන්නත් බැරිලු. ඉතින් සාක්ෂිය නැති නඩුවක් විසිකරනවා අර මොකද්ද වෙන කරන්න පුළුවා. මම හිතන්නේ ජාත්‍යන්තර විඥානයේ මේරීමක් තිබෙනවා. මේ බඳු පදනම් විරහිත චෝදනා රසක් පදනම් කරගත් අභ්‍යන්තර කරුණු මේ රටේ 69 ලක්ෂයක ජනවරමින් දුන් ඒවා ගැන හොඳ නරක කතා කරන්නට ඉදිරිපත් වෙන මේ යෝජනාව ඒගොල්ලගේ නාදන මේ රටේ මිත්‍රයිනුත් මධ්‍යස්ත කොටසු නොපිළගන්නා බව මගේ විශ්වාසය. ඔනෑම දේශපාලන පක්ෂයක් මැතිවරණයට ලියාපදිංචි වනවා නම් ඔවුන් අවම වශයෙන් අවුරුදු 6ක් දේශපාලන ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ යුතු බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕනම දේශපාලන පක්ෂයක් මැතිවරණයකට ලියාපදිංචි වෙනවා නම් ඒගොල්ලන් අවුරුදු 5ක්වත් අවම වශයෙන් දේශපාලන ක්‍රියාකාරීව කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් එහෙම නොකර දේශපාලන පක්ෂයක් රටේ ලියාපදිංචි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක රටේ රටවැසියන්ගෙන් තමයි පුරවැසියෝන්ගෙන් තමයි දේශපාලන පක්ෂය ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ මම හිතන්නේ එහෙම දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වීමක් කොහෙවත් තියනවාද කියන කාරණේ මම නම් දැක්කේ නැහැ. ඊට මම මේ හිතනවා මේ කාරණාව නිකන් බේසමක කිඹුල්ල දකිනවා වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දකින්නේ.
එහෙම දේශ රටක සාකච්ඡා හැදුවයි කියලා මෙරටේ මිනිසු ගිහලා තවත් රටක දේශපාලන පක්ෂකට ඡන්දෙ දෙන්න හෝ මතවාදයක් පළ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත්ක ඒක ප්‍රායෝගික නොවන මාතෘකාවක් විදිහට මම දකිනවා. ඒක අපි අද දැක්කා විමල් වීරවංශ මහතාගේ ප්‍රශ්නේ බොහෝ දේශපාලනෝගේ කතාවට. එතකොට මේක පුදුමාලා දකින්නේ කොහොමද? වර්තමාන දේශපාලන තලයේ මතුවී තිබෙන යම් සැක සංකා සහ සංකීර්ණතාවයන් මා දකින්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදයේ විසින් නිර්මාණය කරනු හැඩයක් විදිහට. අද විශේෂයෙන් කොරෝනා වසංගතය සමග ගෝලීය වශයෙන් ඇති වී තිබෙන සංකීර්ණතාවයන් ගැටලු හේතු කොටගෙන ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ආර්ථික ක්‍රියාවලිය බිඳ වැටිලා, සංචාර කර්මාන්තය බිඳ වැටිලා, ඇඟලුම් කර්මාන්තය බිඳ වැටිලා, විදේශ ශ්‍රමිකයින්ගේ ව්‍යාපාරයේ බිඳ වැටිලා. ඉතින් මේ නිසා රටේ යම් ආකාරයක තේ කර්මාන්තයට යම් අඩු වැඩි වශයෙන් මේක මම බලපානවා. මේ සංකීර්ණතාවයන්ගේ හැඩය තමයි අද දේශපාලන වශයෙන් බලපාල දෙන්නේ. වත්මන් විපක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පසුගිය රජය කාලේ දේශපාලකයන් විශාල ප්‍රමාණයක දූෂණ චෝදනා මත නඩු දාලා තිබුණා. ඒ නඩු සියල්ලෙම නිදොස්කොට නිදාස් කිරීම සඳහා වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති කමිසමක් දාලා ඒ ජනාධිපති කමිසමේ තීන්දුව අනුව ඒ සියලු දෙනාම නිදොස්කොට නිදාස් කරන්න තීන්දුව කළා තියෙනවා. නමුත් ඒ වගේම පසුගිය රජයේ සිටිය ප්‍රධාන ග්‍රාමාත්‍යවරයා ඒ වගේම ඇමතිවරු ජනතා විමුක්ති පෙරමුණ නායකයා ඇතුළු සියලු දෙනාගේම ප්‍රජාහිතිය අවශ්‍යකාණ්ඩ කියලා තීන්දුව කළා තියෙනවා. වර්තමානයේ විපක්ෂ නායකයවර වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා සීලුම් පක්ෂ නායකයන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සීලුම් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් විසින් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වුණේ. නමුත් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමේ සාකච්ඡාවක් නෙමෙයි. මම හදලා තියෙනවා නඩු පොත. මේ නඩු පොතේ තියෙනවා මේ සියලුම නායකින්ගේ නඩු. මෙන්න මේ නඩු තමයි ඉවත් කරන්න යන්නේ ජනාධිපති කමිසමෙන්. ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වා ඥාතීන් සංග්‍රහයක් නැහැ අපේ රටේ රජය කියලා. ඒ ඥාති සංග්‍රහය නැති එක පෙන්වීම සඳහා මම හැදුවා පෞල් ගහක්. මේ තියෙන්නේ වර්තමාන රජයේ පෞල් ගහ. 1970 ගණන් වල මැතිනිය ආණ්ඩු කරන කාලෙත් පෞල් ගහක් තිබුණා. ඒ වගේම අලුත් පෞල් ගහක් මේ රජයේත් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගේ ඥාතීන්ට තනතුරු දෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ සියල්ලම රටේ ජනතාව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඊළඟ මැතිවරණය පැමිණෙන තෙක් ඔවුන්ට පාඩමක් උගන්වන්න. රට තුළ සිදුවන වන සංහාරය නතර කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සත්තු හිටියේ කැලේ හිටපු සත්තු අනාරාධිතව ගමට ආවා. ගමේ මේ සත්තු ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි, මිනිස්සුත් එක්ක රණ්ඩු අල්ලල්ල අලිය ඇතුළු මේ සත්තු ඉන්න කැමති නැහැ. එහෙමනම් මේ සත්තු අනාරාධිතව ආවා වගේම අනාරාධිතව ඒ සත්තු හිටපු තැනට යවන්න ඕනි. ඒ සත්තු හිටියේ කොහෙද? කැලේ හිටියේ. එහෙමනම් කැලේ හිටපු සතා අනාරාධිතව ගමට ආවේ ඇයි? කැලේ ඇතුලේ ඌට අවශ්‍ය පරිසරය මිනිසා විසින් විනාශ කරපු නිසා. එහෙමනම් අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ මේ සියලුම වනාන්තර සුපෝෂණය කරන්න ඕනි, වැව් ටික හදන්න ඕනි, වතුර පහසුකම් හදන්න ඕනි, අලියා කණ්ඩ කැමැතිම තනකොළ බෙරු තන මේවා හදන්න ඕනි, රිලවට වඳුරට ඌරට මේ හැම සතෙකුටම අදාළ වෙන විදියට කොළ ජාති කණේවා පළතුරු ජාති කණේවා මේ හැම එකක්ම සම්පූර්ණ වෙන විදියට මේ කැලෑවල තියෙන ආක්‍රමණික ශාක ඉවත් කරලා මේ පළතුරු වර්ග බවන්න ඕනි. මේක අමාරු වැඩක් නෙමෙයි. තියෙන වනාන්තර ටික සත්තුන්ට අවශ්‍ය වෙන විදියට සුපෝෂණය කරනවා වෙනුවට මුන් ඉවබ්බවක් නැතුවම ඩෝසර කරනවා, කැලෑ කපනවා, හැම තැනම ගස් කපනවා, විනාශ කරනවා, වැටවල් ඇවිදිනවා රැට. දැන් සෝමාවතිය ගත්තොත් එම වැටවල් ඇවිදිනවා රැට රැට. ඒ ඇවිදින්නේ අර අඟල දෙකක් නෙමෙයි, කිලෝමීටර් ගණන් වලින් ඇවිදිනවා. අපි ආණ්ඩුවට බල කරන්නේ කරුණා කරලා මේ වන සංහාරය මේ පරිසර සංහාරය වාම නවත්තන්න ඕනේ. අන්න ඒකට බල කරන්න තමයි එන 22 වෙනිදා සංකේතාත්මකව දඹුල්ල නගරයේදී අපි උද්ඝෝෂණයක් ඇඳවලා තියෙන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. අප සහෝදර සියත FM විසින් සිදු කරන ජින්දු පිටිය අහන iPhone දිනන්න ප්‍රවර්තන වැඩසටහනේ දෙවන අදියර ඊයේ දිනේ බොරලැස්ගමුව නගරයේදී ක්‍රියාත්මක වුණා. ඉදිරියේදී ඔබේ නගරයටත් පැමිණීමට බලාපොරොත්තු වෙන් මෙම ප්‍රවර්තන වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සියත FM අප සහෝදරයින් අපේක්ෂාවෙන් සිටිනවා. 98.2 98.4 සියත ජින්දු පිටිය අහන ඔබට අපි කියව iPhone දෙනවා කියලා. ඉතින් මේ වෙද්දී iPhone එක මගේ අතේ තියෙනවා. ඇයි 24 මාගේ සියත අහන කෙනෙක් හම්බ වෙලා තියෙනවා.
ඉමදුව අඳුගොඩ පාසල අසල නීති විරෝධී ලෙස ගංජා මිශ්‍ර මදන මොදක අලවිකල පුත්කලෙකු සහ එම මදන මොදක රැගෙන යාමට පැමිණි තරුණයින් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිමිලට සහල් අලවිකල පිටකොටුව වේලවිදිය යොන්වේදියේ තොග සහ සිල්ලර වෙළඳුන් වැටලීමට පරිභෝගික අධිකාරී නිලධාරීන් සමත් වී තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.